ऐसी गिटार का वाला में पाड़ा माला है फोन में ना क्लासिकल गिटार का गाना ना गोड़ा होता है और मैं प्रैक्टिस करना है गोड़ा होता है ये वाली लेसी कोटा स्टिक हो बोला था मैं ला देना मैं तो माय गिटार के ब्रिज चेक मैं ब्रिज चेक इन तक माय मैं स्ट्रिंग्स कहते कहाँ तीन मैं ब्रिज चेक एक ब्रिज चेक මේ සුදු පාට තව චූටි කැල්ලක් තියෙන මේ බ්‍රිජ් එකේ හැකල මේක තමයි ෂැඩල් එක. ඒ වගේම මේ ස්ට්‍රින්ග්ස් මේ සවුන්ඩ් හෝල් එක මෙමෙත් තියෙන සවුන්ඩ් හෝල් එක මේ গিටාර් බොක්ස් එක මේ ෆ්‍රෙට් මේ ෆ්‍රෙට් බෝඩ් එක ෆින්ග බෝඩ් කියන තියෙන ඒ තමයි ටියුනින් කී গিටාර් එක අපි හරි නෝට් එකට මේ ස්ට්‍රින් ටියුන් කරන්නේ මේ ටියුන් කී වලින් ඩාරපල්ලයට කරකවලා තමයි මේ ටියුන් කරගන්නේ ස්ට්‍රින් හයිට් ටියුන් කී හයක් තියෙනවා මේ තමයි ඊටාරගේ මූලික වශයෙන් කොටස් ටික ඒක ඔබ මේ වීඩියෝ එක ආවවලයි ඊයාලින් මතක තියාගන්න අන්තිමම ඊටාරේ ඔපාදේ කරන්න ලෑස්ති වෙන්න අපි අපේ ගිටාර් පාඩමේ පළවෙනි එක්සයිස් එකට යන්නේ නේද මුලින්ම අපි වාදනය කරන්න ලෑස්ති වෙන්න අපේ ඇඟිලි කොහොමද ගිටාර් එක වාදනය කරගන්න සකස් කරගන්නේ අනේ තමයි කියලා දැන් හවන් පලෙන් තාසියද මම ඕගලන්ට මේ ගිටාර් එක වාදනය කරන්න කියලා දෙන්නේ දකුණු අතේ පික් එකකින් නෙමෙයි ෆින්ග ස්ටයිල් වලින් මේ ඇඟිලි වලින් ප්ලේ කරන්න තමයි මම කියලා දෙන්නේ විශේෂ පාඩමක් තියෙන ඕගලන්ට අපේ දකුණු අතේ ඇඟිලි හඳුන්වන්නේ गिटार का वादन करना पड़ता पी आई एम ए सुलंगिल दी वादने भावित करें सुलंगिल पी पी आई एम ए वांग आते अपने मापटेंगे भावित करें मैं गिटार के पिछले पास पड़ी सपोर्ट टैग करना गिटार के प्ले कर දැන් අපි ගිටාර එක ප්ලේ කරනකොට අපේ හත් එක භාවිත කරන විදිහ දීලා තියෙනවා නම් අපි දැන් ඉගෙන ගත්තා. දැන් අපි බලමු පළවෙනියටම අපි ගිටාර එක වාදනය කරනකොට අපේ හත් වලින් කරන පළවෙනි ව්‍යායාම මොකද්ද කියලා. මුලින්ම වම් අතේ ඇඟිලි හතර මෙන්න මේ විදිහට මේ පළවෙනි ෆ්‍රෙට් හතරට, ඒ කියන්නේ මේ ඇඟිලි තියනකොට අනිද්දට මේ ෆ්‍රෙට් එක උඩ ඔහම තියන්නේ. ෆ්‍රෙට් එකේ ඉඳන් පොඩ්ඩක් පස්සට වෙන්න තියන්නේ. ඒ විදිහට ඇඟිලි හතර මෙන්න මෙහෙම තියාගන්න. මුලින් මේක තියාගන්නකොට ඔයා මෙන්න මෙහෙම ඇඟිලි මේ හරියට මෙන්න මෙහෙම තියෙවේ. මෙහෙම මෙහෙම පොඩ්ඩක් මිස් වෙයි. ඒව හදාගන්න ඕනි. මෙන්න මේ විදිහටයි හරි විදිහටම තියාගන්නේ. පළවෙනි ෆ්‍රෙට් හතර. ඊළඟ කාරණාව තමයි අපේ මේ මාපට ඇඟිල්ල තියද්දී මේ විදියට ෆ්‍රෙට් හතරට ඇඟිලි හතර තියුවාම මාපට ඇඟිල්ල මෙහෙම වම පේන්න එන්න මෙහෙම গিටාර එක අල්ලන්න මේ විදියට මේ පිටිපස්ස මාපට ඇඟිලි ඉස්සරහට පේන්න গিටාර එක අල්ලන්න මේ ෆ්‍රෙට් බෝඩ් එකේ පිටිපස්සට අරගෙන මේ විදියට ෆ්‍රෙට් හතරට ඇඟිලි හතර තියලා මේක තියාගන්නේ අපේ මේ දෙවනි ඇඟිල්ල කෙලින් ෆ්‍රෙට් බෝඩ් එකේ ගොඩක්ම පල්ලෙහැට වෙන සමය අපි මාපට ඇඟිල්ල තියාගන්න මේ දෙවෙනි ඇඟිල්ල කෙලින් අපි මේ ඇඟිලි හතරෙන් මෙහෙ මොනම වාදනය කළා මේ මාපට ඇඟිල්ල තියන්නේ මේ දෙවෙනි ඇඟිල්ල කෙලින් අපි මේ විදිහට ෆ්‍රෙට් බෝඩ් එකේ පල්ලෙහැට එනකොට මෙහෙ ප්ලේ කර කර අපේ මේ මාපට ඇඟිල්ල පිටිපස්සෙන් මේ දෙවෙනි ඇඟිල්ල කෙලින් තමයි තියෙන්නේ එතකොට ගොඩක් ලේසි මෙන්න මේ විදිහට গিටාර එක ඇල්ලුවකින් එහෙම මාපට ඇඟිල්ල පේන්න මේ උඩ ස්ට්‍රින් වල ප්ලේ කරනකොට මේ යට ස්ට්‍රින් වල සද්දේ නැති වෙනවා මේ ඇඟිලි වල මෙහි ගැවිලා. ඒ නිසා මේ මාපට ඇඟිල්ල අනිවාර්යෙන් මෙහෙම පල්ලෙන් තියාගන්න.
right දැන් මේ විදිහට පළවෙනියට මෙහෙම ස්ට්‍රීම් හතරට තියාගෙන මුලින්ම කරන්න තියෙන්නේ කිසිම දෙයක් වාදනය කරන්නේ නැහැ මේ එක්සයිස් එක කරන්න තියෙන්නේ මේ විදිහට පළවෙනියට මෙහෙම තියාගෙන හතරවෙනි එකට එනවා දැන් පළවෙනි ඇඟිල්ල විතරක් උස්සලා ඔයා ඊළඟ පල්ලි වයරේගේ පළවෙනි ෆ්‍රෙට් එකට තියාගන්න ඊට පස්සේ මේ ඇඟිලි තුනම තියාගෙන මේ විදිහට මේ තියෙන තැන්වලම තියෙද්දි දෙවෙනි ඇඟිල්ල විතරක් උස්සලා පල්ලි වයරේගේ දෙවෙනි ෆ්‍රෙට් එකට ගන්න දැන් තුන්වෙනි ඇඟිල්ල උස්සලා පල්ලි වයරේගේ තුන්වෙනි ෆ්‍රෙට් එකට ගන්නවා මේ ඇඟිලි තුන උස්සන්නේ නැහැ දැන් හතරවෙනි ඇඟිල්ල පල්ලි වයරේගේ හතරවෙනි ෆ්‍රෙට් එකෙන් තියනවා මේ ඇඟිලි තුන උස්සන්නේ නැහැ මම ආයෙත් පෙන්වන්න කරපු විදිය දැන් අපි උඩ ස්ට්‍රින් එකේ ඉඳලා පල්ලි ස්ට්‍රින් එකට ආව විදිහටම දැන් අපි ඊළඟ ස්ට්‍රින් එකට යනවා පළවෙනි ඇඟිල්ල දෙවෙනි ඇඟිල්ල තුන්වෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ල දැන් ඊළඟ ස්ට්‍රින් එකට යනවා 1 2 3 4 මේ ගන්න ඇඟිල්ල විතරයි උස්සන්නේ අනිත් ඇඟිල්ලේ තියෙන තැන්වලම ඒ ඇඟිල්ලට එන අවස්ථාව වෙනකම් ඒ විදිහටම තියෙනවා මේ විදිහට තියන්නේ දැන් මෙහි ආවත් කොහොම හෝ ඇවිල්ලා මෙහෙම ඔහොම ඔහොම නෙමෙයි මේ විදිහට යටම කම්බීට එනකන් එන්න ඕනේ ආයෙත් උඩින් ඉඳන් මේ එක්සයිස් එක කරනකොට අනිවාර්යෙන් මේ තම්බ එක කියන්නේ මාපට ඇඟිල්ල ඊට පස්සේ මේ විදිහට පල්ලෙන් තමයි තියාගන්න මේ එක්සයිස් එක ඕවල පුරුදු වුණාට පස්සේ ඔයාලට මම කලින් කිව්වා දකුණු අත PIMA දැන් අපි මේක ප්ලේ කර කර මේ එක්සයිස් එකම කරනවා මුලින්ම අපි P වලින් විතරක් ප්ලේ ගන්නවා මේ ප්ලේ කරනකොට ඔයාලා ඉතින් කවුන්ට් කරගන්න නැත්නම් කකුලෙ පොඩ්ඩක් බීමට හැම ටච් කරත් කමක් නැහැ 1 2 3 4 හතරට ගණන් කරන්න 1 2 3 4 ඒකෙන් ඉතින් ගණන් කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙට්‍රොනෝම එක යූස් කරන්න පුළුවන් මුලින්ම ගොඩක් හෙමි මේ හැම නෝට් එකම මම මේ කිව්ව විදිහට මේ විදිහට මේ ඔයාලා බලාගෙන මෙහෙන් පල්ලෙහාට යනකොට අපි තම්බ එකෙන් මෙහෙන් ප්ලේ කරනවා තම්බෙන් ප්ලේ කරද්දී අනිවාර්යෙන් මේ දකුණු අත ඔයා গিටාර් එකට මෙන්න මෙහෙම තියාගන්න එපා. මෙහෙම තියාගෙන මේ මේ ඇඟිලි ටික මෙහෙම තියාගෙන මෙහෙම තම්බෙන් මෙහෙම මෙහෙම ප්ලේ කරන්න එපා. මේක අත රිලැක්ස් එකේ මෙතන තියාගෙන තම්බෙන් විතර මෙහෙම වයර් ප්ලේ කරන්න. හරි. දැන් මාර්කියෙ විදියට අපි 1 2 3 4 කියලා හතරට ගණන් කරනවා මේ ගණන් කරනකොට ඔයා 1 කියන තැනදී ඔයා මේ නෝට් එක ප්ලේ කරනවා 2 3 4 කියන කවුන්ට් තුනේදී මේ නෝට් එකෙන් අපි ප්ලේ කරද්දී එන සද්දේ ඔයා අහන්න ඕනේ මොකද අපි গিටාර් එක ඉගෙන ගන්නකොට අපි මේ අත විතරක් නෙමෙයි හදන්න ඕනේ අපේ කන හදන්න ඕනේ එතකොට මේ ගහනේ වගේ මේ ස්වරවල සද්දේ කනට හොඳට හුරු වෙලා ඔයාගේ කනත් සෙට් වෙනවා මේ গিටාරේ ගහන්න පටන් ගන්න ලෑස්ති වෙනවා හරියටම. ඊයේ එක හදනවා කියන්නේ මේකට. ඒක විදිහකින්. 1 එකේදී ප්ලේ කරනවා 2 3 4 මේ ස්ට්‍රින් එකෙන් ආපු ভাইබ්‍රේෂන් එකේ ඉන්නේ. මම ප්ලේ කරන්නේ P වලින් විතරයි. 1 2 3 4 1 2 3 4 පැහැදිලි වෙන්නේ නැති 1 එකේදී මේ අපි ස්ට්‍රින් එක
ප්ලේ කරනවා 2 3 4 කියන කවුන්ට් තුනේ අපි ඒ එන ভাইබ්‍රේෂන් එකේ හඬේ ඉන්නවා 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. දැන් අපි අර එක්සයිස් එක කරපු විදිහටම පල්ලට පල්ලට යන්න තියෙන ස්ට්‍රිම් ප්ලේ එකට 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. දැන් මේ එක්සයිස් එක අපි වම් අතින් ප්ලේ කරනකොට අපේ දකුණු අත වැඩ කරන්න ඕනේ තව විදිහක් තියෙනවා. අපි දැන් මුලින් දැන් පුරුද්දනේ මෙන්න මේ විදිහට ප්ලේ කරමු. තම්බෙකින් විතරක් මෙහෙම වයරකින් වයරක පල්ලෙට එන්න. දැන් අපි මේක ප්ලේ කරනවා I M. මේ ඇඟිලි දෙක නෝට් එකෙන් නෝට් එක මාරු කරා. ඒ කියන්නේ මේක මුලින් මේ විදිහට හෙමීට ප්ලේ කරලා ටික ටික ස්පීඩ් එක වැඩි කරගන්න. විශ්වාසයෙන් මේ ලෙසන් ටික බලන්න කියලා අපි දිගටම මේ විදිහට මේ channel එක හරහා මේ වීඩියෝ ඔබලන්ට මේ විදිහට දෙනවා. කාර්ය මණ්ඩලයත් එක්ක මේක තමයි හොඳම ක්‍රමය කියලා මම හිතනවා. පුහුණුවීම් කරනකොට විශේෂයෙන් කාරණාවක් තියෙනවා කියන්න. මේකට කාලය ඔයා හදාගත්තී. ඔයා ඇත්තටම මේක ගිටාර එකත් එක්ක ඉන්නේ දවසට පැය 2-3 එහෙම මම කියන්නේ ලොකු වෙලාවක් මේකත් එක්ක ඉන්න කියලා. ඔයා ඉන්නේ විනාඩි 15 කියලා හිතන්න. ඔයා දවසට ප්‍රැක්ටිස් කරන විනාඩි 15 කියලා හිතන්න. ඔයා ඒ විනාඩි 15 ගිටාර එකත් එක්ක ඉන්නේ. වෙන දේවල් ඔයාගේ මොබයිල් ෆෝන් හැමදේම පැත්තෙන් තියලා ගිටාර එකත් එක්ක ඉන්නේ. ගිටාර එකව ඔයා දෙන්නෙක් වෙන්න බෑ වෙලාවට එකිනෙක් වෙනවා. අන්න ඒ විදිහට ප්‍රැක්ටිස් කරගන්න. මම බලාපොරොත්තු වෙනවා හොඳ ප්ලේයර් කෙනෙක් හදන්න මේ පාඩම් මාලාව හරහා. channel එක subscribe කළ නැත්තම් දැන් subscribe කරන්න. video එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න share කරන්න.
තව වාගේ ගිටාර් ප්ලේ කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගොඩක් ස්තුතියි.